අපිට තියෙන විශාලම බරක් අපේ තියෙන මේ රාජ්‍ය ආයතනවල පාඩු ලබන රාජ්‍ය ආයතනවල ප්‍රශ්නය. මේ විකුණන්න හදනවා කියලා එක පැත්තකින් තව පැත්තකින් චෝදනා කරන ප්‍රතිව්‍යුහගත කරනවා කියලා ඉවරලා මේක විකුණලා විදේශ ආයතනවලට දෙන්න හදනවා කියලා. මොකක්ද ඔබතුමාගේ ප්‍රතිපත්තිය? මේ ණය හැමදාම විකුණන්න විකුණන්න හදනවා කියනවා පාඩු ලැබෙනවද? ලංකා හොස්පිටල් ලාභයි. ගෑස් සමාගම ලාභයි. ඉන්සුරන් සමාගම ලාභයි. ටෙලිකොම් එක ගිය අවුරුදු වෙනකන් ලාභයි. හිල්ටන් හෝටලේ ලාභයි. දෙවිකුරන් දාලා තින්නේ පාඩු ලැබණේ වනේ වෙන. ඔබතුමාලගේ පාලනයේ මොකද්ද මොකද්ද? මම කියන්නේ පාඩු ලැබණේ වනේ වෙන විකුරන් දාලා තියෙන්නේ. ඔව් මේ මේක එක තරකයක් තියෙනවා පැහැදිලි. පාඩු ලැබණේ තාම තියාගෙන මේ ලාභ ලැබණේ විකුණන්නේ. හරිද? අපේ ප්‍රතිපත්ති මෙච්චරයි. අපි හිතනවා මේ රාජ්‍ය ආයතන අත්‍යවශ්‍ය සේවාවන් ටිකක් තියෙන අපි පවත්වා ගත යුතුයි. ඔව්. අපි හිතමු ටෙලිකොම් කියලා කියන්නේ අපි හිතන්නේ ඒක බිස්නස් ආයතනයක් හැටියට නෙවෙයි, ඒක යටතල පාසුකමක්. අපි සැලසුම් කළා තිබුණා අපේ IT කර්මාන්තේ වර්ධනයක් ගැන. අඩුතරම කෙටි කාලයකින් IT කර්මාන්තේ අපි ඩොලර් බිලියන 5ක ආර්ථිකයට සැලසුම් හදලා තියෙනවා. හැබැයි IT කර්මාන්තේ දියුණු කිරීම සඳහා අවශ්‍ය වෙන යටිතල පාසුකම් හදන්න ඕන කවුද? ටෙලිකොම්. ඔව්. 3G, 4G, 5G, ෆයිබර් නේද? ඈත ගම්මානවලට, ඈත නගරවලට දෙන්න ඕනනේ. ඒක පුද්ගලික ව්‍යවසායකෙක් දෙයිද? එයා බලනවා. එයාට ඒ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා එච්චර කොච්චර එතන කොච්චර ධනයක් එයට උපයා ගන්න පුළුවන් වේද? පොළොන්නරුවට 5G දීම සඳහා දරන වියදමින් එයාට කොච්චර ප්‍රමාණයක් දාපු ලැබෙන්නේ? එම තමයි. හැබැයි රජයේ බලන්නේ යටිතල පහසුකමක් හැටියට. මොකද එතන ඒක නිර්මාණය කරොත් තමයි IT කර්මාන්තේ ගොඩ ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අන්න එවැනි කර්මාන්ත රජය සතු තබා ගත යුතුයි. සමහර ශේත්‍රයෙන් රජය අත්තර යුතුයි. හරිද? නිසා පිටා පැහැදිලිව. හැබැයි මේ වගේ මේවා පංච අදු දැන් එයාලංකා ගත්තොත් අද එයාලංකා ගත්තොත් ඔපරේෂන් ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන්ට මෙහුම් ලාභයක් තියෙනවා. හරිද? පාඩු මොකද්ද? පරණගත්තු තීන්දුව වලින් බරක් දීලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මේක විකුණන යෝජනා කරන්නේ මොකද්ද? එයාලංකා එකේ ණය බර තියෙනවා ඩොලර් මිලියන 700ක්. ඔය ඩොලර් මිලියන 700 බහණ්ඩාගාරයට අරගෙන එයාලංකා විකුණනවා. ඩොලර් මිලියන 700 බහණ්ඩාගාරයට ගන්න හොඳේ. අරගෙන තමයි ඒකත් හරිනේ. ගන්න මිනිහෙක් මේ ණයයි මේ ආලංකා එකයි දෙකම ගන්නෙත් නෑ. ගන්න ඕන අතින් කියා කර දෙන්න ඕන යාට. අතින් කියා කර දෙනවා වෙනකොට ඒකේ තියෙන ණයට බහණ්ඩාගාරයට අරගෙන මේක විකුණනවා. ඒක අපි හිතන්න ඕන මොකද ඒකට කරන්න පුළුවන් කියලා. අපේ ප්‍රයත්න තියෙන එක අපි හිතනවා ජාතික ගුවන් සේවක අපිට අවශ්‍යයි. මේ නිකන් අර බොරු ජාතික අභිමානයක් වෙනුවෙන් නෙවෙයි. හරිද? හරි නිකන් අපිට ගුවන් සේවයත් පාඩු ලබන අය දරා ගන්න බැරි. හරිද? එහෙම එකක් නෙගන්නේ මම මේ කියන්නේ. අපි දූපතක්. අපිට සම්බන්ධතාව හැදෙන ලෝක ඇතුලේ සම්බන්ධතාව හැදෙන මාර්ග දෙකක්, එකක් ගෝන එකක් මූද. දූපතක්නේ. ඒතර අපිට මතක ඇති කොවිඩ් වසංගත වෙලාවේ චීන දරුවෝ ගේන්න ගියේ කවුද? එයා ලංකාවේ. මැද පෙරදිගේ හිර වෙච්ච අපේ ශ්‍රමිකයන් ගෙනාවේ කවුද? එයා ලංකාවේ. අපිට දූපතක් විමසා අපිට ජාතික ගුවන් සේවක අවශ්‍යතාවයක් තිබෙනවා. හැබැයි ජාතික ගුවන් සේවක අවශ්‍යතාවය තිබුණට එයා ලංකාව අවශ්‍යද නැද්ද කියලා බලන්න ඕන. උකට තියෙන්නේ. මූලධර්මයක් ලෙස අපේ ජාතික ගුවන් සේවකට එකඟයි. හැබැයි අපි එයා ලංකාවේ අපි බලන්න ඕන. පළමු කොටම රාජ්‍ය අතේ තියාගෙන මෙහෙවිය හැකිද? එහෙම නැත්නම් අපි ඒකාබද්ධ මෙහෙම ව්‍යාපෘතියකට යනවද? එහෙම නැත්නම් අත්තරිනවද? ඔව්. ඔය කරුණු තුනම විවෘතයි. හැබැයි අපි ජාතික ගුවන් සේවාවක් පවත්වා ගත යුතු කියන ස්ථාවරයත් අපි ටිකක් කල්පනා කරමු.